බිම ටච් කර පල්හැ පල්හැ පූල් එකේ ඔලුව ඔබල යන්නේ දෙකේන්න පලවෙනි එක රෑට මාලිගාව පේනවාරේ යුනිස ස්ටඩිය එක තියෙන පාසල් එක මගෙත් එක් සෙන්තෝ සයිලන් එකට ආල බලන්න සෙන්තෝ සයිලන් එකට ඇතුල්ලෙන්න අපිට සුළු මුදලක් කියන්නේ ඒ මුදලට අපිට ලැබෙන දේවල් කියන්නේ ඇතරම මේ රුපියල් 10ක් විතර යන්නේ සිංගප්පූරවල 4යි කැමති නම් ඉතින් මේ කේබල් කාර් එකේ ගිහයි නමුත් ඉතින් අර අඩුවෙන් ගමනක් ගිහිල්ලා රස විඳලා එන්න ඉතින් මේක ඇදී ඒ ඩොලර් 4ට අපිට ලැබෙන සර්විස් එක අයිලන්ඩ් එකේ යන්න පුළුවන් දැන් ඔක්කොම බලා ගන්න පුළුවන් ඉතින් මේ ටුවර් එකේදී සෙන්තෝස අයිලන්ඩ් අනිවාර්යයෙන්ම ලැබෙනවා කැමති නම් උදේ ගිහිල්ලා හවස එන්න හරි දවල්ට ගිහිල්ලා අපි මේ දවල් යන්නේ දවල්ට ගිහිල්ලා රෑ වෙලා එන්න හරි ඕන විදියකට සෙන්තෝස අයිලන්ඩ් එකේ ඉතින් ඕනනම් නාලා කාලා බීලා ඕන විදියට එන්න පුළුවන් රයිට් අපි යා සෙන්තෝස අයිලන්ඩ් එකේ ඇතර මේ වගේ තැනක් තමයි එන්න වීවෝ සිටි බලන්න ගොඩ වටේ විස්වේදනාවේ අන්න ඒ වචන පොඩ්ඩක් කියන්න සල්ලි අම්බ කරලා තොරක් නෑ ඇත්තෙම පින් කරලා තියෙනුනේ ඔබ ආන්නේ උදා කරගන්න ඕන ඇස් පින් කරන්න ඕන එහෙම මේ මෙහෙමයි උත්සාහය තියෙන්න ඕන ඒක තියෙන්නේ ඕ අදිරම ජීවිතේ දුන්නාට පස්සේ මිනිස්සෙක් කරින්නේ මේ වගේ දේවල් බලන්න නැත්නම් ලෝකේ වැඩක් නැහැ කියලා මේවා දකින්න නැති අය තමයි අර මේ වහල්කම් කරන්නේ අර ආම්පුතාලට මේවා දකින්නට කැමති වෙන්නේ දැන් අපේ රටේ මිනිස්සු හරි කැමති අර 225 මේවා දැකලා එනවාට ඒකයි වෙලා තියෙන්නේ හරිම මේ දැක් අන්තිම ලිංගමඩිය වගේ මේවා දැකිය යුතු විදිහට දැහැම ඉන්න ඉඳලා බෑ ඔව් හරි වටිනවා මේ ලයිෆ් එක ඇතන මේවල් දාපුවම අර මනස පොඩ්ඩක් නිකන් උසස් වෙනවා අම්මා මෙහෙම දේවල් ලෝකේ තියෙනවනේ අපි කොතනද ඉන්නේ අපි මොනවද දැකලා තියෙන්නේ අපි මොනවද විඳලා තියෙන්නේ අපි පවුනේ ඇත්තටම ඉතින් මේ ඉතින් සාමාන්‍ය විදිහට මේ මනුස්සයන්ට ලැබෙන බෙනිෆිට්ස් ටික විශේෂ දේවල් නෙමෙයි ඕන මනුස්සයෙක්ට මේ ඉතින් නිදහසේ මේ වගේ විදිහට යන්න එන්න පුළුවන් එහෙම තමයි ඉතින් මේ රටවල් හදලා තියෙන්නේ ඩොලර් 4යි සිංගප්පූර් ඩොලර් 225න් විතර අපිට මාරුනේ මේ දාපාර ඉතින් මෙච්චර තමයි ඉතින් අයිලන්ඩ් එකට ඇතුල් වෙන්න යන්නේ ආවේ ඉතින් අයිලන්ඩ් එකට ඇතුල් වෙලා වියදම් කර කරන්න දේවල් තියෙනවා නමුත් ඉතින් එහෙම සල්ලි නැති කෙනෙක්ට මෙන්න බජට් ෆයිටර් අපි ෂටල් එකට ඇතුල් වුණා ඔන්න සෙන්තෝස අයිලන්ඩ් එකේ ඩොලර් 4ට මේ හැමදේම අපිට ෆැසිලිටි එක හම්බ වෙනවා. අද මොකද
harbor front harbor එක තියෙන. අපි විවල් ගහලා තියන නෑ උගොඩ කන්ටේනර්ස් තියෙන පාසල් එක ඔන්න බලන්න එළියට ගන්න පිටියෝ හලෝ right ඉතින් ඔන්න සෙන්තෝ සයිලන්ඩ් එකේ first station එකෙන් බැස්සා ඊට පස්සේ ඉතින් මේ හරිය බලන්න දේවල් තියෙනවා කැමති ආදී යුනිවර්සල් ස්ටුඩියෝ යනවා නේද ඒක ටිකට් එකේ මම ගන්න පෙන්නන්න සමහර අය ඔක අහනවා යුනිවර්සල් ස්ටුඩියෝස් යනවාද ඉතින් ඒක ඉතින් මෙහෙමයි අර ඒකට යන ගානත් එකතු කර කර ඉතින් එහෙම නෑ ඉතින් Tamanට කැමති නම් මෙතනට ආවට පස්සේ නේ දැන් ඔයාලට කැමති නම් ගියයි මේ ලෙගෝ හවුස් එක සාමාන්‍ය මේ හැම රටකම නෑ ඔය වගේ ලෙගෝ හවුස් මගේ කලින් වීඩියෝස් වල ඇදී දැන් ඇයි ඇතුළට යන්නේ නැහැ මේ කලින් පාර කර පොඩි තුන් දිනක එහෙම ආපෙලේ මම ඕක අස්සේ ඉතින් සැහැණ දැම්මේ කියන්නේ සුපිරිම ලෙගෝ මේ toys ලෙගෝ ඒක මේ බලන්න තියෙන මේ branded මේ වැදගත් කමන්නේ ජොට් ඇතුළට ගිහිල්ලා බලමු ආසා ඒකේ තියෙන කාරණම්ම නම් දැක්කම ආ ලෙගෝ හවුස් අපිට දකින්නවත් හම්බෙන්නේ නැහැ නෑ නෑ ඒක ප්‍රශ්න නෙමෙයි මේ බෑග් ගෙනියන්න එපා ඒ වගේ එකක් දැන් අපිට මෙහෙම හොරගම් කරන්න ඉඩක් තියන්නේ නැහැ යාලා වේ ඊළඟට මේ ඔක්කොම ටික බොක්ස් එකේ එනවා ළමයි එතකොට මේවා හදනවා කියන්නේ ළමයිගේ මුලේ මනස ඊළඟට උන් හදනවා මේකේ ගහක් කවදද මේ ආ හිතන මේක ලෙගෝස් හදන්න කොච්චර ගේමක් දෙන්න ඕනද ඈ
අපිට ඔන්න අපේ ෆොටෝ එකක් නම් අපේ ෆොටෝ එක ගහලා මේ විදිහට හදා ගන්න පුළුවන්. අපේ ෆොටෝ එක ගහලා ලෙගෝ සෙට් එක හදලා දෙනවා. ඩොලර් 161ක්. 161ක් කියන්නේ සෑන ගන්නනේ 40,000කට කිට් වෙනවා. අර ෆොටෝ එක ඔයාලට ඔයාගේ ෆොටෝ එක ඔන්න ඔයා ගහම ලෙගෝ එක හදලා දෙනවා. ඩොලර් 160යි තියෙන්නේ. ඊට පස්සේ අර ඔව් ඒක ගලවගෙන හදන්න ඕනේ. ඩොලර් 161. මේ අම්මෝ Hi. Hello. Cute baby. Cute baby. Hello. You want some Lego? ඩොලර් 300ක්. 75. යා. දැන් ගන්න බෑ. දැන් ගන්න බෑ. වෙලලා ගම්. ආනි ඔය ලයිව් ස්ට්‍රීම් එහෙම කන්න ඕන නම් මේ වගේ හොට් වෙලාවක මරුනේ. ටිකට් වල ගණන් ටිකක් බලමු. යුනිවර්සල් ස්ටුඩියෝ නම් නම් ටිකට් වල ගණන් ටිකක් මගේ මේ අහන අයට මේ ලේසි ගොඩක් අය සිංගප්පූරේ නෑ අහනවනේ. Right. අපි බලමු ගණන්. Right. බලමු යුනිවර්සල් ස්ටුඩියෝ එකේ ගාන. ලොකු එකනෙට ඩොලර් 83යි. අවුරුදු 4යි 12යි අතර ඩොලර් 62යි. ඒ තමයි මේ යුනිවර්සල් ස්ටුඩියෝ. එතකොට 100ක් වෙනවා. ලොකු කෙනෙක්ට ඩොලර් 44යි අර මේ වතුර යටින් යද්දී අර මින් මැදුරනේ කියන්නේ අර මුහුද යටින් යද්දී මේ සී ඇක්වීරියම් ඇක්වීරියම් එක ඒකට ලොකු කෙනෙක්ට 44යි පොඩි කෙනෙක්ට 33යි සිංගප්පූර් ඩොලර්. එතකොට යන කාලේ හැටියට මේ ඩොලර් එක මේවා කරගන්න මේ දවස්වල 225යි. අඩු වැඩි වෙනවනේ. ඇඩ්වෙන්චර් කව් වෝටර් පාක් එක 1 day ticket ඩොලර් 40යි 32යි. අද බලමු කවුනා. ඔය වගේ හෝම් ඉතින් කැමති නම් ඒ වියදම දාලා ඉතින් මෙතනට ඇවිල්ලා ඒක ගන්න පුළුවන්. යුනිවර්සල් ස්ටුඩියෝ එක අතන තමයි ඉන්ටර්ස් තියෙන්නේ. ටිකට් එක ගත්තා ගියා. ඒ වගේ කරන්න පුළුවන්. ඉතින් මේ හරිය ෆ්‍රී. ඒ කියන්නේ අපි ඇවිල්ලා මෙහෙ ඕන තරම් අම්මා අවුව. රායි හයි. අපි ඉතින් මෙතනින් තව යනවා ඉස්සරහට. ඉතින් ලස්සන ඒවා දකිනවා හිතා ගන්න බැහැ. ඉතින් මම බ්ලොග් එක දිග කරන්නේ නැහැ. මොකද මේ මගේ කීපවතාවක් අම්මා තියෙනවා. ඉතින් ඔයාලට එන්න ඕන කෙනෙක්ට තමයි ඉතින් මේ යන් වඩියු ආ මේ එන්න ඕන කෙනෙක් ඉතින් මේ මාත් එක්ක යන්න ඕන නම් WhatsApp message එකක් දාන්න. යන්න ඕන කොයි කාලෙද කී දෙනෙක් ඉන්නද කියලා මම බජට් එක හදලා දෙන්නම්. මේ හැම තැනකම ඉතින් යන්න පුළුවන්.
මේමයි මගෙත් එක්ක එන එකේ වාසිය සාමාන්‍ය සිංගප්පූරට ඇවිල්ලා යන වියදමක් යනවා. එකිනෙට ලක්ෂ දෙකමාරා තුනක් තුනමාරා කොහොම ටිකට් එක ගන්න හැටියට මේ වියදම යනවා මගෙත් එක්ක ආවා කියලා මෙහෙ නෑ අඩුවට මට එක්කන් එන්න බෑ මොකද එයා ටිකට් මේ සිංගප්පූරේ වියදම් මේ මොනාද මං ආවා කියලා අඩුවෙන්නේ නෑනේ. එහෙම නෙමෙයි අර තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ කියන්නේ මම නිතරම ඇවිල්ලා කරලා ගිහිල්ලා අර කාලේ ඉතුරු කරගෙන දඩබඩ ගාලා ගියාගේ මුදලින් නම් ටිකක් අඩු කරලා දෙන්න පුළුවන් මොකද කෑම එහෙම ගද්දී අපි ටිකක් ගණන් අඩු කඩවල් දන්නවා යන්න එන්න ටැක්සි පාවිච්චි කරන්න නැතුව ට්‍රේන් වල යනවා ඒ එක්ස්පීරියන්ස් එක තමයි ඉතින් මේ එහෙම සිංගප්පූරේ ඉන්න දවස් හතර පහට සෑහෙන දෙයක් ඉතින් ඔයාලට විඳින්න පුළුවන් ඔයාලට ඇවිදින්න පුළුවන් නම් මට දුවන්න පුළුවන් හරි ඉතින් එහෙම අනිත් තව දෙයක් කියන්න තියෙනවා මේ මේ මම මේ තව අවුරුදු 4 5ක් මේ සිංගප්පූරුම මේ කර කර ඉන්නේ නැහැ කියන්නේ උපරිම 2024 එම් පස්සේ මේ ටුවර් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හැබැයි මෙහෙමයි මැලේෂියා කරලා මැලේෂියා ගිහිල්ලා එද්දි මෙහෙන් දවස් දෙකක් විතර ඉඳලා යන්න නැත්තම් මට මේ පාව වෙනවනේ දැන් කීපාරක් මම මෙහෙ ආවද මේ තව රටවල් යනවා අර මේක අර මුලින් පටන් ගත්ත ඉතින් දන්නම රට නිසා සිංගප්පූරුවේ හොඳට විඳලා යන්න ඒක ඉස්සරහට සිංගප්පූරුවේම විතරක් වෙන්නේ නැහැ කියන්නේ දවස් 4ම සිංගප්පූරුවේ ඉඳලා යන්න වට වඩා මම ප්ලෑන් කරනවා මැලේසියාවේ දවස් 4ක් විතර ඉඳලා එන ගමන් මේ දවස් 2ක් විතර ඉඳලා ප්‍රධාන තැන් දෙකකට ඉදර කියන්නේ සෙන්තෝසයි මරීනා බේ ගිහිල්ලා අර මේ දැන් කරනවා වගේ සිංගප්පූරුවේම හොඳට ඇවිදවිද ඉඳ වෙන්න වා මේ ස්කලේටර්ස් එක යන්න මම මේකෙන් එන්න ඕකෙන් යන්න ටිකක් වැඩි ඇවිදින්න අමාරු අයට අකමැති අයට උනත් මේ යනවා කැමති ඇවිදින්න එහෙම තියනවා ඉතින් අද මේ ලේසියට උඩට යන්න කිව්වේ ඉතින් හම්බෙමු ආ ගොඩක් තියනවා යන්න බීච් එක හරියදී වීඩියෝ ස්ටේ බීච් එක හරියදී හම්බ වෙනවා ඔහොම ඔහොම මම මැද්දෙන් යන්න ආ මතක තියාගන්න තාම අර ඩොලර් 4 න් ආයෙ වෙන සල්ලි යන්නේ නැහැ මේ ඔච්චර මේ රවුම් ගැව්වත් මොනවා කරත් වෙන සල්ලි ගන්න නැහැ ආ කෑවොත් බිව්වොත් දරෙන්න ඒකටදී ඉතින් මම ප්ලෑන් එකක් ගහනවා මේක ඇතුලේ පොඩ්ඩක් ගණන් සමන්නේ ගණන් එතකොට එළියෙන් කැම ටිකක් අරන් එනවා කැමති අයගෙන් කියන්නේ මම අහනවා කොහොමද කියලා ඉතින් ඒ වගේ අර මගේ පැත්තෙන් ඉතින් දැනුමෙන් මට දෙයක් කරලා දෙන්න පුළුවන්. හරි අපි රයිට් ඔන්න අපි සෙන්තෝසා එක පැත්තට ආවා. පොඩ්ඩක් රෙස්ට් කරන්න ඕන. අපි රෙස්ට් කරමු. සපත්තු ෂර්ට් ගලවලා දාලා නිදාසේ එහෙම පොඩ්ඩක් නිදා ගන්නවා. තියෙනවා රස කේක් තියෙනවා. කේක් කන්නත් ඕන තව ටිකකින්. හා නොවේ මේ වන් වින්දනයක් ලොකෝ. සැපේ ඉන්නේ සැපේ. මාරු සනීපයි. ආඩේගේ මූද බැහැලා ටිකක් ඉඳලා ඊට පස්සේ මෙතන ෂවර් තියෙන හැමතැනම මොෂ්රූම් ඔක්කොම තියෙන ඔක්කොම ෆ්‍රී මේ ඔක්කොම ෆ්‍රී අතල් ගන්න තමා තියෙන්නේ බොනවා නම් බීලා කිසි අවුලක් නැහැ ගෙනෙල්ලා බොනවා නම් එහෙමයි මෙතනත් බොන්න තියෙනවා කාලා බීලා ඕන විදියට යන්න එහෙම තමයි මිනිස්සුන්ට මේවා හදලා තියෙන්නේ හරි ඉතින් ටිකක් වෙලා බෙන්ච් කරලා හිටියා දැන් අපි බහිමු සෙන්තෝසා අයිලන්ඩ් එකේ මුහුදට සිංගප්පූරු ඇවිල්ලා මුහුදේ නාන්න නැතුව පුළුවන් ලහිරුට මේක ඉතින් හරිම නිදහස් දූපතක් මිනිසුන්ට නිදහසේ උපරිම භුක්ති විඳින්න තමයි හදලා තියෙන්නේ වතුර අඩුයි අද මේ ගිය පාරෙද්දි මේ හරියට ඉතර තිබ්බා අර බ්‍රිජ් එකෙන් තමයි මේ මම මෙෂර් කරන්නේ මේ මොකද ඒකේ ගෑවෙන තත්ත්වෙට එනවා සමහර දවස් වලට මම කොහොමද ආපුවම ඉස්සර ඉඳන් එනවා මෙතනට මේ වතුර
කොහමද වතුර ටිකේ සනීපේ? ලුණු ගොඩාක් තදට නෑ. ඔව් වැල්ල නෑ නේ එහෙම. මෙහෙම බැහැලා ඉද්දි කොහමද? නින්ද යනවා. පැයක් විතර ඉන්න ඕන. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් කියන්න ලහිරුත් එක්ක යමුද සිංගප්පූරේ. පොඩි කන්සෙප්ට් එකක් ආ. අත්දැකීම බෙදා ගන්නවා එච්චරයි. කොහමද අත්දැකීම? මෙයා මොකද නාන්න බෑ කියලා මෙතනට ආවට පස්සේ කියලා මේක නිකන් ස්විමින් පූල් එකක් වගේද? මේ මෙහෙම මෙයාමට මේ ටුවර් එක එන්න ඉස්සෙල්ලා ඇගුවා පන්සලකට යන්න පුළුවන් නම් විතරක් එක්කයි යන්න කියලා. එක්කන් ආවා චයිනා ටවුන් වල තියෙන හොඳම පන්සලට. ඇත්තට මේක දැක්කට පස්සේ මේ පන්සලට විතරක් මං හිතන්නේ උස්සලා කිව්වාගේත් මතකයි මේ ඒකම ඇති පොඩක් සමන්ට සල්ලි පොඩක් තියුණා නම් එහෙම මෙහෙට ඇවිල්ලා ඒ පන්සල වැදපුදා ගත්තත් එහෙම නැත්නම් නැරඹුවත් මේ ඇත්තරම වටිනවා. ඊට අවට තියෙන දේවල් එතන තියෙන සීල පහසුකම් කියන්න බෑ. ඇවිල්ලා ඇතුලේ තියෙන කියන්නේ සනීප ආරක්ෂාව වැසිකිලි පද්ධතිය ටික එතකොට ඒ වගේම රෙටුරස් තියෙන සියල්ලේ පන්සල ගොඩ නැගිලා තට්ටු හතරක් තියෙනවා. ඊටාම සතුරුයි දලදා මාලිගාව අපි උතුම්ම සලකන ලංකාවේ. නමුත් ඊට වැඩිය මේක දලදා මාලිගාව තමයි මාලිගාව තමයි. මොකද අපි ඉතිහාසයේ ඇත්තරම හරියට කියන්න බෑ කොයි එකද කියලා. මොකද මෙතන තියෙන ස්වාමීන් වහන්සේලා වැඩඩින්න ආකාරය, භාවනා කරන ආකාරය, දාන ගන්න ආකාරය, පන්සිල් ගන්න ආකාරය දැක්කම ඇත්තරම හරිම සතුටක් මේ ගමනේදී. ඉතින් අද අපි දැන් චුට්ටක් ඉඳලා ඊට පස්සේ ආයේ බෙන්ච් එකේ නිදාගෙන ඉඳලා හරි එහෙනම් අපි ටිකවද නාගන්න. හරි අපි හොඳට රෙස්ට් කරා. නාලා චේන්ජ් එකක් දාගත්තා. දැන් හොම්මම මෙතන තියෙන ෂට්ල් එකකට නගින්න පුළුවන්. මෙතන බස් සර්විස් එකක් තියෙනවා. රවුම මෙක්ක යන අයිලන්ඩ් එකේ බැග් එක. මේ ඒකත් ගිහිල්ලා ඒක ඔක්කොම ෆ්‍රී මෙතනට ආවට පස්සේ. හරිද? ඒක ගිහලා එහා පැත්තේ තියෙන සෙලෝසා බීච් ඒ පැත්තට යන්න ඕන. ඇක්ටිවිටි අනම්ම නම් එහෙ තියෙනවා. මෙහෙට බලන්න පුළුවන්. මෙතන ෂටල් එක නැගි. දැන් අපි හොල්ලනවා මෙහෙම කරලා. යාතල්ලයක් ගන්නවා. මේ යන ගම දෙපැත්තට අඩිය දාලා හොල්ලනවා මිනිස්සු. අල්ලගෙන යන අය හොල්ලනවා ඒ. ඉස්සර ෆොටෝග්‍රෆි කරද්දී මෙතනට කපල් එහෙම එක්කන් එලා ප්‍රී ෂූට් කරනවා මේ වෙඩින් ෆොටෝග්‍රෆි කරන කාලේ. මේ එතකොට ඉතින් channel කරන්නේ නැහැ. මාත් ඒ කපල් කීපයක් ඇවිල්ලා තියෙනවා. يعني මං යන එනවා දන්න නිසා වෙඩින් එක දාද්දී සමහර අය ආනවා මෙහෙම ගියොත් කොහමද කියලා. ඉතින් මං plan කරලා එක්කන් ඇවිල්ලා. එතකොට නම් දවස් 5ක් විතර ඉඳ වෙන්නේ නැහැ ඉතින්. ප්‍රී ෂූට් එකක් කරන්න සාමාන්‍යයෙන් මෙහෙ night 2ක් හිටියත් ඇති. ඒ කියන්නේ මේ දේ තුනක් වැටෙන්න. ඉතින් ප්‍රී ෂූට් එහෙම කරගන්න ඕන නම් කියන්න මම ෆොටෝග්‍රෆි වැත්ත කරලා දෙන්න. නැත්නම් සමහර අය එහෙමත් ආසයිනේ. නයිට් දෙකක් ඇදී. එතකොට ඉතින් ගාන තවත් ටිකක් අඩුයි. හොටෙල්ස් දවස් 4ක් ඉන්න දෙයක් නැහැ නේ. නයිට් දෙකක් දේ තුනක් දැම්ම නම් තරස් ගාලා හොඳ ෆොටෝස් ටිකක් ගහලා වීඩියෝ ටිකක් ගහලා විෂුවල් එකක් කරගන්න පුළුවන්. මම ලංකාවේ ෆොටෝග්‍රෆි කරන්නේ නැහැ. ඒ එහෙම වෙඩින්ග්ස් කරන්නේ නැහැ. නමුත් ඉතින් මේ ටුවර් එකේදී කරලා දෙන්න ෆොටෝස් ටික. මේ ලංකාවේ ෆොටෝග්‍රෆි කරන්න නැහැ කියන්නේ මට ටයිම් එකක් නැහැ නැත්තම් ගොඩක් අය අහනවා. මේ මම ඉතින් ඒක නැවැත්තුවනේ. ඈ ඒක නිසා ඒවල ඉතින් ආයෙ හිර වෙන්න බෑ. ඒ පරිච්ඡේදය ඉවරයි. දැන් සංචාරක පරිච්ඡේදයක් තියෙනවා. අර ඉස්සර බල්ල ඇති ක්‍රිෂ් ෆිල්ම් එකක්. රිතික් රෝෂන් ඉන්නේ ක්‍රිෂ් ෆිල්ම් එකේ. අන්තිර අර එක මිෂන් එක තියෙන්නේ හොර එක්ක මරන්න එන්නේ. මෙතන තමයි ෂූට් කරලා තියෙන්නේ සිංගප්පූරවල. අර රිතික් රෝෂන් සිංගප්පූරට ඇවිල්ලා ඇවිදිද්දි ජැකී චෑන් එහෙම ඇඟේ හැප්පෙන්නේ. ජැකී චෑන් මෙහෙ එක්කෙනෙක් ඒකයි. සිංගප්පූරු ජාතිකයේ ජැකී චෑන්. මේ හරියට මම ෂූට් කරේ අන්තිමට. දැන් බලන්න අපි මේ හරිය මෙතන නෑවේ. මෙතන නෑ උයනවා.
බලන්න ගහරේ වරාය මේ නැව් යන හැටි. සාමාන්‍ය මේ සිංගප්පූර ගොඩක් දියුණුනේ මේ බඩු ප්‍රවාහන සේවයත් හින්දානේ. එහෙම බලද්දී අපිට දියුණු වෙන්න පුළුවන් හොඳටම. අපේ තමා සුපිරිම නැව් මාර්ගය තියෙන්නේ. මේ රටවල් කීයක් ටච් කරන්න ඕනද කියන්නේ අපේ අපේ රට හරහා මේ අපේ මුහුදු සීමාව හරහා තමා ගොඩාක් නැව් යන්න ඕන. අපි හරියට සප්ලයි කරා නම් නැව් වලට සර්විස් එක දෙන්න ඒ ඇති. අරකව ඒක පැසෙන්ජර් බෝට් එකයි. අරව කන්ටේනර්ස් කන්ටේනර්ස් ඕ ආහරි සමහර මේ යන්නේ පැසෙන්ජර් බෝට් එක. සිංගප්පූරේ ලක්ෂරිම පැසෙන්ජර් බෝට්ස් තියෙනවා. අර බල අර ඈත මේ කඳු ගණන්ම නම් ඔය පේන්නේ සමහර ලාට මැලේසියා පැත්ත. මැලේසියා. ඔව්. Right, shuttle එකක් ආවා, shuttle bus එකක්. අපි ඕකෙන් පොඩි රවුමක් බලාගෙන යනවා. මේ service එක ඉතින් මේ island එකේ තියෙනවා. ඇවිල්ලා මේකෙත් ඉතින් දැන් මේ shuttle bus එකක් උනාට හිටගෙන යන්නේ නැහැ. එතකොට නීති ටික ඔක්කොම තියෙනවා. මේක යද්දි කන්න බොන්න බෑ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ රට හැදිලා තියෙන නීතිත් එක්ක සාධාරණ නීති රටලා තියාගන්න. වෝටර් ස්පෝට් කරලා ඇවිල්ලා වොෂ් කරනවා එයාගේ. මේක අර ඇතුළ තියෙන බඩු වින්සර්ෆින්. එතකොට වින්සර්ෆින් නෙමෙයි මේ මේවා ගොඩක් අර මේ නම දන්නේ නැහැ මේ බලන මේ බෝඩ්. අරගෙන ඇවිල්ලා ඉතින් ඒවක ඇදලා මම අර වෙන්නේ බන්ජි ජම්ප් එක දානවා පෙන්නන්න එන්නවා පෙන්නන්න. හරි ඉතින් මේ මේ පැත්තද කියන්නේ සෙලෝසා බීච් කියලා. ඉතින් ආවා අර තියෙන බන්ජි ජම්ප් එක දාන්න පුළුවන්. ආ උඩ නැගලා කකුල වැඳලා පල්ලෙහාට දාන්නේ කේබල් කාර් වලින් ආවන ඔහොම තමයි අතනින් පල්ලෙහාට එන්නේ අර පැත්තට කේබල් කාර් යන්නේ. Hotels. ඒ අතන ඉඳන් අත ඇරලා පිස්සු දමා අර ඔකු කූල් වෙනවා ඇති. ඔව් කොක්කුණ කූල් තමයි. ඔව්. ඔව්.
බලගත්තේ. බලමු මේ උඩ රෙඩි වෙනවා දෙන්නේ කතරින්නද කොහෙද යන්නේ. හා අන්න උඩ අර හරි ඉඳන් අර සල්ලි ටික හොයාගෙන එනවා වෙලා ගොයි ඔක්කොම කරලා යන්න. ඩොලර් 1000ක් විතර අරන් ආව නම් ඇති ඔය ලක්ෂ 3ක් 4ක් නිකන් විසික් කරන්න බලාගෙන අරන් ආවා නම් ලක්ෂ 4ක් විතර අරන් ආවා මේ දින වැහෙන කෙලි ටිකක් කරලා යන්න පුළුවන්. රයිට් ඔන්න බලමු බංකි ජම්ප් එකක්. හා අන්න අන්න අතන ඉන්නවා. ආ හොම්මා බිම ටච් කරා. පල්ලෑ පූල් එකේ ඔලුව ඔබල යන්නේ දෙකේ නෑ පළවෙනි එක වැඩ දානවා නේ උඩ හොඳට වැඩ දානවා. පල්ලෑන් ඇති සෙට් එක යාගේ. ඒ කියන්නේ යා නියමිටම ජම්ප් එක කරා. ඒ කියන්නේ ඔළුව දෙමුනා. ඔව්. මට නම් දාන්න ආසයි යන්නේ. අතේ GoPro එක අර මෙතන. රිස්ට් එකේ. නෑ මේ යව ඩවුන් කරන්න අදින් ඔව් අකුල් දෙකට මාංචු දාලා තියෙන්නේ ඒකත් දැක්ක සුපිරිම ජම්ප් එකක් දැම්මේ පල්ලෙහා තියෙන මේ පොන්ඩ් එකේ ඔළුව එබෙන්නම ආව පල්ලෙහාට ඒක තමයි හරිම දේ සෙලෝසා බීච් එකට ආවා. මේක ඉතින් බීච් එකම බීච් එක තමයි. උනාට නම් දාලා එතකොට මිනිස්සුන්ට ලේසි හොයා ගන්න කරන්නේ. ඒ වගේ මේක හරි ලස්සනයි මේ. මෙතනට තමයි මේ කේබල් කාර් ඇවිල්ලා මෙතනින් තමයි පහල් වෙන්නේ සෙලෝසා බීච් එක. අපි මේ හරිය පොඩ්ඩක් ඉඳලා හොම්මම යනවා මේ හරිය පොඩ්ඩක් ඉඳලා හොම්මම යනවා කොහෙද යන්නේ? Marina Bay Sands යන් ලයිටින් ෂෝ එක බලන්න. අපි යන ෂටල් එක ආවා දැන් මේකෙන්. අපි යනවා Vivo City. ඊට පස්සේ එහෙමම යනවා සිටි එකට. සිටි එකට නෙමෙයි මේ Marina Bay පැත්තට. Let's go.